ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ නාගරික නිවාස ගැටලුව වගේම ග්‍රාමීය නිවාස ගැටලුව අර පහුගිය ආණ්ඩුව විසඳන්න උත්සාහ කරපු ආකාරයෙන් නෙවෙයි, ඊට වඩා හාත්පස වෙනස් ක්‍රමයක් අපි දැක්කා. ගම්වල සාමාන්‍ය ඒ ග්‍රාමීය මට්ටම විනාශ වෙන ආකාරයට, එහෙම නැත්නම් පරිසරය විනාශ වෙන ආකාරයට ඒවා සිද්ධ වුණා. අපි එයින් මිදිලා ගුණාත්මක භාවයෙන් පරිසර හිතකාමී විදිහට ඒවා නිර්මාණය කරන්න අපි සාකච්ඡා කරගෙන යනවා. ඒක මං හිතන්නේ එතුමට ඒ කටයුත්තට ඒ අපි පහුගිය දවස්වල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කරපු ගම් සමග පිළිසඳරක් වගේ වැඩසටහන් වලදී දුන්න අදහස් උදහස් එක්ක මෙතුමා ඒක හරියාකාරම දන්න පුද්ගලෙක් විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන්. නාගරික ජීවිතයේදීත් එහෙමයි. නාගරික ජීවිතයේදීත් සුදුස්සාට නෙමෙයි නිවාස ලැබුණේ. ඒ නිසා ඒ වගේ නුනොත් කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා ගරු අග්‍රාමාත්‍යතුමත් රජයත් ජනාධිපතිතුමත් මේ සියලු දෙනාගේ අමාත්‍යාංශයේ උවමනාවන්ට වැඩ කටයුතු කරන අද මෙතන නිලධාරී මහත්ම මහත්මීන් ඉන්න නිසා අපි කියනවා ඒ තත්වෙට යන්නේ නැතුව පහුගිය වෙච්ච වැරදි නොවෙන විදිහට මේ අමාත්‍යාංශය තුළ නිවාස අධිකාරිය තුළ කටයුතු කරන්න අපේ සියලු දෙනාගේ ශක්තිය නව සභාපතිවරයාට දෙන්න ඕන කියන යෝජනාව මම මේ අවස්ථාවේදී සියලු දෙනාට කරනවා. Breaking.lk